आयु भवान आदत में यार बेन्नी सुसान देशीय प्रवृत्ति विकास प्रथम दकीमो प्रवृत्ति सिरस्ताल වයඹ උපාධිධාරීන්ගේ දහම්පාසල් සහතිකයට විශේෂ අවධානයක්. දහම්පාසල් අධ්‍යාපනය අනුදුරේදීම අනිවාර්ය කරන බව බුද්ධ ශාසන ඇමති කියයි. ඊට දහම්පාසල් අනිවාර්ය කිරීම තමගේ ආගම තුල අපි නීතියෙන් බල කරන්නේ නෙමෙයි. අපි කියන්නේ පළවෙනි ශ්‍රේණියට ඇතුළේ වීමදී ඒ තමන්ගේ ආගම අධ්‍යාපන ආයතනය තුල ලකුණු 10ක් හෝ කීයක් හරි දහම්පාසල් සහතිකයට දෙන්න කියලා. අවුරුදු සමයේ ජනතාවට උපදේශ මම ගානක් වින්මක් ඇතුව කන කන ප්‍රමාණය අඩු කරන්න කන වාර ගන්න අඩු කරන්න මත්පැන් ගැන කතා කළොත් අවුරුද්ද කන විදියට බොන්න එපා වෙනත් රටවල ඇත්තටම නීතියෙන් ඉඩක් හම්බෙන්නේ නැහැ එතකොට ඇති වෙන ලොකු ට්‍රැෆික් එක ගැන ජනතාවට ඇති වෙන කරදරය පිළිබඳව ඇති වෙන දුමාරය වායු දූෂණය පිළිබඳව ඒ දේවල් පිළිබඳව ලෝකයේ අනිත් රටවල් ගොඩක් සැලකිලිමත් වෙනවා ආහාර මිලදී ගන්ති ලේබලයේ මිල කාලිකුතන දිනේ කාණ්ඩ අංකය නිෂ්පාද දිනේ බර පරිමාව අපි අනිවාර්ය කරලා තියෙන මේ තොරතුරු සටහන් කරන්න ඕනේ කියලා ඒව පිළිබඳවත් සැලකිලිමත් වෙන්න අෆ්ගනිස්තානයෙන් හමු වූ බුද්ධ ප්‍රතිමාව චීනයේ ජලය මිදුණු ගංගාවක් පුපුරවා හරි වයඹ පළාතේ උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේදී දහම්පාසල් අවසාන විභාගයේ සහතික පත්‍රයට විශේෂ සැලකිල්ලක් දැක්වීමට වයඹ පළාත් සභාව තීරණය කොට තිබේ මේ අතර පසුගියදා බුද්ධ ශාසන අමාත්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්මින් සඳහන් කළේ මෙරට දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි මින් ඉදිරියට වයඹ පළාත් සභාව මගින් උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේදී දහම් පාසල් අවසාන විභාග සහතිකයට ලකුණු 10ක් ප්‍රදානය කරමින් දහම් අධ්‍යාපනය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීමට වයඹ පළාත් සභාව තීරණය කර ඇත දහම් අධ්‍යාපනයේ නගා සිටුවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර බෞද්ධ දහම් අධ්‍යාපනයේ අවසාන ධර්මාචාර විභාගය හා සමානව කතෝලික හින්දු සහ ඉස්ලාම් ආගම්වලද පිළිගත් උසස්ම දහම් අධ්‍යාපන සහතිකද ලකුණු දීමේදී සැලකිල්ලට ගනු ඇති බව වාර්තා වේ මේ අතර දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍යවරයා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය ඉරිදා දහම් පාසල අනිවාර්ය කරන කියලා හැම ආගමකම දැන් ඒක අපි රාජ්‍ය ප්‍රතිපත්තියකට විදියට බෞද්ධ ආගම හින්දු ආගමේ ඇමති ලේකම් ඉස්ලාම් ආගමේ ඇමති ලේකම් තුමා ඊළඟ කතෝලික ආගමේ ලේකම් තුමාලා ඒ හින්දු ආගමේ මේ ඔක්කොම අපි කමිටුවක් විදියට ජාතික ප්‍රතිපත්තියක ඉරිදා දහම් පාසල අනිවාර්ය කිරීම තමගේ ආගම තුල අපි නීතියෙන් බල කරන්නේ නෙමෙයි අපි කියන්නේ පළවෙනි ශ්‍රේණියට ඇතුළේ වීමදී ඒ තමන්ගේ ආගම අධ්‍යාපන ආයතනය තුල ලකුණු 10ක් හෝ කීයක් හරි දහම් පාසල් සහතිකයට දෙන්න කියලා. පැහැදිලි ධර්මානුකූල දහම් පාසල කියන එක නියම විදියට ඇගීම් කරන ක්‍රියාත්මක කරන විදියට එදන් ඉතිරිදී කැබිනට් මණ්ඩලයට අපි ඉදිරිපත් කරන ඉදිරියේදී අධ්‍යාපන ඇමතුමායි කවසන් සාකච්ඡා තියලා අධ්‍යාපන ඇමතුමාත් මා බෞද්ධ ඇමති විදියටත් කතෝලික ඇමතුමාත් හින්දු ඇමතුමාත් ඉස්ලාම් ඇමතුමාත් පස් දෙනෙක් අසංකලක පත්‍රිකාවක් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ශරීර සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම සඳහා ආහාර පිළිබඳව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි. අපි අවුරුද්ද කියනකොට පැණිදහ ගැන තමයි මූලිකවම කතා කරන්නේ. පැණිදහ කෑම අවුරුද්දේ මූලික වෙනවා. ඒක නිසා අපිට කෑම කන්න එපා කියලා කියන්න බෑ අපේ එකක හැටියට. අපි කියන්නේ කන ප්‍රමාණය මැනලා කන්න කියලා. මේ ගානක් වින්මක් ඇතුව කන්න. කන ප්‍රමාණය අඩු කරන්න, කන වාර ගන්න අඩු කරන්න. මත්පැන් ගැන කතා කළොත් අවුරුද්ද කන විදියට බොන්න එපා. නැත්නම් අපිට අවුරුදු කෑමක් නෙවෙයි ඒ කියන්නේ අවුරුද්ද කන්නයි වෙන්නේ මේ විදියට බිව්වොත්. මොකද අපි දැන් මත්පැන් එහෙම වැඩිපුර පානය කරන බවක් පේනවා අවුරුද්ද කාලේදී. මත්පැන් පානය කිරීම තුළින් බෝනෝන් රෝග වලට ලක් වෙනවා විතරක් නෙවෙයි අනතුරු වලට ලක් වෙනවා සමහරලාට වීර්යෝගී ගිහිල්ලා ගඟේ මුහුදේ ඥාණ්ඩ ගිහිල්ලා මැරෙන අවස්ථාවල් තියෙනවා මරණයට පත් වෙනවා ඒක නිසා අපි කියනවා මත්පැණින් වළකින්න
මෙම උත්සව සමයේදී භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳ පොල්ට යාමේදී සැලසුම් සහගත ලෙස මිලදී ගත යුතු භාණ්ඩ ලැස්තුවක් අතැතිව වෙළඳ පොළ වෙත යොමු වන්නේද එසේ නොමැතිනම් කූට වෙළඳ උපක්‍රමයන්ට හසුවීමට ඉඩ ඇතැයිද පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න මහත්මිය සඳහන් කරයි. ඔබ භාණ්ඩ ලොට් එකක් මිලදී ගන්න තමයි වෙළඳ පොළට පිවිසෙන්නේ කරුණා කරලා සැලසුම් කරගෙන වෙළඳ පොළට යන්න. අපි ගිහාම විවිධ දේවල් දකිනකොට අපි ලියාගෙන ගිය දේ නෙමෙයි ගන්න හිතෙන්නේ. ඒ වගේමයි විශේෂයෙන් කල්පවත්නා භාණ්ඩ වැඩිපුර මිලදී ගන්නා කාලයක් එතනදී ඒවායේ මිල සංසන්දනය කරලා බලන්න ඕන. ඒ වගේම පිළිගත් ආයතන වලින්ම ඔබේ භාණ්ඩ මිලදී ගන්නට ඕනේ. මොකද විශේෂ වට්ටම් දෙනවා, සේල් දාලා තියෙනවා. ඒවාට අහු වෙන්නට එපා. රැවටිලා ගෙදර ගිහිල්ලා නැවත ඒ දේ මාරු කරගන්නට අවශ්‍ය වුණොත් ඔබට ඒක ඔප්පු කරගන්නට බිල්පතකුත් අවශ්‍ය වෙනවා. පාරිභෝගික අධිකාරිය ඔබෙන් ඉල්ලා සිටිනවා පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමවලදී බිල්පතක් ඉල්ලා සිටින්න. ඒ වගේම කල්පවත්නා භාණ්ඩ මිලදී ගත ඒවායේ ගැරන්ටි සහ වොරන්ටි ගැන සැලකිලිමත් වෙන්නටත් ඕන පාරිභෝගිකයෝ. මොකද ගැරන්ටියයි වොරන්ටියයි අතරෙත් වෙනසක් තියෙනවා. අපේ නොදන්නාකම නිසා කූට ව්‍යාපාරිකයෝ ඒකෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒ වගකීම් පතේ සඳහන් වෙලා තියෙන ගැරන්ටි කියන නම නම් කාඩ් එකේ තියෙන ගැරන්ටියක් නම් එතනදී ඔබට හිමිකම තියෙනවා. සාධාරණ කාල සීමාවක් තුළ ඒ භාණ්ඩේ ඇතිවන්නා වූ දෝෂයක් සම්බන්ධයෙන් ඒකට වෙළඳ මහතාගෙන් ඒ භාණ්ඩ වෙනුවට භාණ්ඩයක් ඉල්ලන්නට ගෙව මුදලාපහු ඉල්ලන්න, නැත්නම් අලුත් වැඩියාවක් ඉල්ලන්න. නමුත් වොරන්ටි කියන කන්ඩිෂන් එක යටතේ අපිට ලැබෙන්නේ අලුත් වැඩියාවක් සඳහා යාමට පමණයි. ඉතින් මේවා ගැනත් පාරිභෝගික ඔබ දැනුවත් වෙන්න ඕන. ඒ වගේම ඇඳුම් පැළඳුම් මිලදී ගත්තේ පිට නැහැ කියලා විකුණුවොත් ඒ භාණ්ඩේ ඇත්තටම ගෙදර ගිහිල්ලා බලනකොට පිට නැත්තම් ෂර්ට් එකේ එතනදී අපිට අර බිල්පත අනිවාර්යයෙන්ම තියාගන්න ඕන වෙනවා. මම මේ කඩෙන් තමයි මේක මිලදී ගත්තේ. ඊළඟට අපි ආහාර ගැන විශේෂයෙන් කතා කරා. පාරිභෝගික අධිකාරිය අපිට ඉල්ලා සිටින දින විශේෂයෙන් ආහාර මිලදී ගත්තී ලේබලයේ මිල කලිකුතන දිනේ කාණ්ඩ අංකය නිෂ්පාද දිනේ බර පරිමාව අපි අනිවාර්ය කරලා තියෙනවා. මේ තොරතුරු සටහන් කරන්න ඕන කියලා ඒව පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. උත්සව සමයේ ගිනි කෙලි භාවිත කිරීමේදී තමන් පිළිබඳවත්, බාහිර පුද්ගලයන් පිළිබඳවත්, එමෙන්ම පරිසරයේ වෙසෙන අනෙක් සතුන් පිළිබඳවත් අවධානය යොමුකොට සුපරීක්ෂාකාරීව කටයුතු කරන්නයි සෞඛ්‍යංශ ජනතාව වෙත අවධාරණය කරයි. ඒ පිළිබඳව අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා. රතිඥා පිළිබඳ මම හිතන්නේ මේ උත්සව සමයේ බොහෝ සෙයින් පාවිච්චි කරනවා. බොහෝ විට අපි කියන දේක් තමයි. මොකද අවුරුද්දට ඉස්සෙල්ලා ඊ අවුරුද්දේ අපි දැනුවත් කරන රතිඥා වලින් පරිස්සම් වෙන්න කියලා. ඊට පස්සේ ඉවර වෙනකොට අපිට සංඛ්‍යා ලේඛන හම් වෙනවා ටීවී එකෙන්, පත්තරෙන්. ඊ අවුරුද්දට මෙහෙමයි, මේ අවුරුද්දේ මෙහෙමයි, අඩු වුණා වැඩි වුණා කියන එක. මම හිතන්නේ දැන් මෙතනදී විශේෂයෙන් අපි කියන දේ තමයි ජනතාවට මෙහෙම පරිස්සම් වෙන්න කියලා. දැන් රතිඥා භාවිතයේ ඉතාමත් විනෝදාස්වාදයක දෙයක් වෙන්නට පුළුවන්. ඒ සඳහා යම් යම් නිර්ණායකයන් තිබෙනවා. දැන් විශේෂයෙන් බැලුවදී රතිඥා කරලේ සේවනූලේ දිග. දැන් ලංකාවේ මේක බලන කෙනෙක් ඉන්නවාද? මේක කොතනද මේක ප්‍රමිතිය තියෙන්නේ? ආරක්ෂාව කොහොමද තහවුරු වෙන්නේ? මේ සඳහා භාවිතා කරන පුපුරන ද්‍රව්‍යයන්ගේ සංගතිය කොහොමද? මේවා බලනවා ඇති. නමුත් මේ හැම දෙයක්ම තිබෙනවාද? දැන් විදේශ රටකදී ගොඩක් රට කුඩා දරුවන්ට මේ රතිඥා මිලදී ගැනීම පවා කරන්නට පුළුවන්කමක් වෙන්නේ. වැඩිහිටියන් තමයි මේවා මිලදී ගැනීම කරන්න වෙන්නේ. ඒ වගේම මේවා විකිණීම සඳහා තියෙන විශේෂිත ස්ථාන. දැන් ලංකාව වගේ තැනක ඉතාමත් බහුලව ඉතාමත් ඕනම තැනකදී ලබා ගැනීම හැකියාව තිබෙනවා. මේ සඳහා රටවල නම් ගොඩක් මේ පිළිබඳ සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි දැන් මේවා පිපිරීමේදී ඇත්තටම සතුන්ටත් වෙන හානි පිළිබඳව පවා විදේශ රටවල ඇත්තටම ගොඩක් සැලකිලිමත් වෙනවා. මොකද මේක ඇතිවන්නා වූ කම්පණය විශේෂයෙන් මිලදී දරුවන්ට විශේෂයෙන් සත්තුන්ට, ගෘහස්ථ සතුන්ට, බල්ලන්ට පූසන්ට ඇති වෙන තත්ත්වය පවා ඕන ඇත්තරම ඉතාමත් සැලකිලිමත් වෙනවා මේ දේවල් භාවිතා කිරීමේදී. ඒ වගේ තමයි අපි මේ කොහෙද මේ රතිඥා පුපුරවන්නේ. දැන් උත්සව සමයකදී වෙන්න පුළුවන්. විශේෂ උත්සව සමයකදී සමහරවිට ප්‍රභූහරයෙක් කෙනෙකුට අපි මහා මාර්ගයේ පවා මේ දේවල් භාවිතා කරනවා. දැන් මේක හරිද? දැන් මේ දේවල් වෙනත් රටවල ඇත්තරම නීතියෙන් ඉඩක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඇතිවන ලොකු ට්‍රැෆික් එක ගැන, ජනතාවට ඇතුළ කරදරය පිළිබඳව, ඇතිවන දුමාරය, වායු දූෂණය පිළිබඳව, ඒ දේවල් පිළිබඳව ලෝකයේ අනිත් රටවල් ගොඩක් සැලකිලිමත් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ කරුණුත් මේ අවස්ථාවේදී කිසියම් ආකාරයෙන් ඍජුව හෝ වක්‍රව ඔබතුමන්ට වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. සියලු දෙනා අතර සාමය සමගිය තහවුරු වන සිංහල හින්දු අලුත් අවුරුද්ද අලුත් ආකල්පයකින් ආරම්භ කරමු. අවුරුද්ද නැකත් ආසමන් නිසා නොයේක් දේවල් අපි කරන්නේ සුබ නැකත් බලලා. අලුත් අවුරුද්ද එළඹෙ නිසා සුබ නැකත කරන දේවල් ගොඩක් තියෙනවා. පළවෙනි දේ තමයි සුබ නැකතට අලුත් ගින්දරකින් අලුත් ආරක් පිස ගන්න එක. ඊළඟට අපි කරන්නේ හොඳ නැකතක් බලලා අනුභව කරනවා. මෙදාට ගෙදර සියල්ලෝම එක් වෙලා එක සුබ නැකතකින් ආහාර අනුභව කරනවා.
ඊළඟට දවසක් එනවා සුබ නැකතකින් හිස තෙල් ගන්න. ගේ පිරිසිදු කරගත්ත වගේම අපේ ශරීරයත් පිරිසිදු කරගන්න ඕන අලුත් අවුරුද්ද. ඒ නිසා මුලින්ම කරන්නේ ශරීරයේ උතුම්ම අංග වෙන හිස පිරිසිදු කරගන්න එකයි. තව කරන දෙයක් තමයි නැකතට හඳ බලනවා අපි. ඒ වෙලෙන් නවසඳක් එන්නේ. මොකද හඳ කියන්නේ වැඩෙන දෙයක්, සූර්යයා වගේ නෙමෙයි. වැඩෙන හින්දා තමන්ගේ ජීවිතයේ සියල්ලක්ම වැඩේවා, වර්ධනය වේවා, ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි නවහන්දියා බලාගෙන ප්‍රාර්ථනාවක් කරනවා තමන්ගේ ඒ හිතුම් පැතුම් අනුව. මේ විදිහට ඒවා කොම කරන්නේ සුබ නැකතකට. අපි කරන තව දෙයක් තමයි ඉස්සරින්දාම අපි කළේ අපි ගියා දෙමාපියන් බලන්න. ඒ කරන්නේ අලුත් අවුරුද්දේ තියෙන සම්බන්ධකම් නැවත අලුත් කරගන්න. යන්න අනිවාර්යයෙන්ම යන්න ගමට දෙමාපියන් හම්බෙන්න, මුලත් අත දිලා වඳින්න, අන්නේ තෑගි බොග දෙන්න. පවුලේ සාමය සමගිය ඇති වෙන අවුරුද්ද හින්දා. අනික රතේම සමගිය ඇති වෙනවා. කවුරුත් මේ වැඩ කරන්නේ එකම මොහොතක නිසා. එදා ගිනිමොලවන්නේ, ආහාර අනුභව කරන්නේ, හිසෙල් ගන්නේ එකම සුබ නැකතකට රටම. ඒ නිසා ඒකත් අපේ සමාජය එක් කිරීමට හොඳම පියවරක්. දැන් තෑගි දෙනවා බොහෝ විට ඇඳුම් පැළඳුම්, ආහාර පාන. ඒක වරදක් නෑ ඉස්සින්නම වැඩ කළා. දැන් මං හිතනවා හොඳ අලුත් දෙයක් කළ හැකි. ඔය ඇඳුම් පැළඳුම් දුන්නට ඒක කාලයයි තියෙන, ඊට පස්සේ ඉවත් කරන්න වෙනවා. ඒක ඉරිලා යනවා, ඒක කිල්ටි වෙනවා. දෙන්න පොතක් කියලා මං කියනවා. පොතක් දුන්නාම දරුවන්ට හරි කාට හරි දැනුමක් ලැබෙනවා, පවතිනවා පරම්පරා ගානාව. මම අදහසක් දෙන්න කැමති මේ අලුත් අවුරුද්දේ දෙනකොට අර පොත්, අර ඇඳුම් පැළඳුම්, ආහාර පානවලට අමතරව දෙන වටිනා පොතක්, එක්ක තමන්ගේ ආගම ගැන, එක්ක තමන්ගේ සංස්කෘතිය ගැන, නැත්නම් අලුත් ලෝකය ගැන දුන්නොත් මේ අවුරුද්ද නිකම් නිකම් අවුරුද්දක් නෙමෙයි, කාගේ හරි ජීවිතේ හොඳ හැරුම් ලක්ෂයක් වෙනවා. ඒ පොත කිවලා ඒ දරුවා අලුත් කෙනෙක් වෙන්න බැරි නෑ. අර වැඩල්ලනකොට අන්නේ පොත කියවන්න පුළුවන්. ඒ නිසා අපි ආරම්භ කරමු මේ අලුත් අවුරුද්ද අලුත් විදියකට. එළඹෙන 14 වනදාට මීතුට මුල්ල ඛේදවාචක සිදුවී වසරක් සපිරෙනවා. එම විපතින් දිවි අහිමි වූ පිරිස සිහි කරමින් අද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒ පුවත ඇතුළු තවත් පුවත් දකිමු රටවටා පුවත් තුළින්. වසර පුරා නගරයේ පවිත්‍රතාවය හා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් සඳහා නව වසර වෙනුවෙන් පෝෂණ මළු බෙදා දීමේ වැඩසටහනක් නගර සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්විණ. කළුතර සුගත විද්‍යාලයේ මගින් සංවිධානය කළ සංහිඳියාවේ බක්මහ උළෙල එම විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. සිංහල මුස්ලිම් ජනතාව අතර සුහදතාවය හා බැඳීම් මෙම දරුවන් තුළින් ඇතිකරවමු යන සංකල්පය මෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණ. සුගත විද්‍යාලයේ විදුහල්පති පූජ්‍යපාද කළුතර ධම්මරක්කිත ස්වාමින් වහන්සේ ඇතුළු විද්‍යාලයේ ගුරු මණ්ඩලය සහ දෙමාපියන් විසින් මෙය සංවිධානය කර තිබිණ. කොළොන්නාව මීතොටමුල්ල කසල කන්ද නායෑමට ලක්වී එළඹෙන 14 වනදාට වසරක් සපිරේ. ඒ වෙනුවෙන් මියගේ පුද්ගලයන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම කොළොන්නාව රාජමහා විහාරාධිපති පූජ්‍යපාද කොළොන්නාවේ ධම්මික නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද පැවැත්විණ. සුසන් දේශීය ප්‍රවෘත්ති විකාශයෙන් දැන් අවධානය විදෙස් පුවත් වෙත. පස්වන සියවසේදී නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙන ඇෆ්ගනිස්තානයෙන් සොයාගත් මේ වන විට එරට ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිළිබඳව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඇෆ්ගනිස්තානයේ ගැටුම්කාරී තත්ත්වයන් නැති ප්‍රදේශවල තිබී හමු වූ ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇෆ්ගනිස්තානයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. 2012 වසරේදී මෙස් අයිනැක් පුරාවිද්‍යා භූමියෙන් සොයාගෙන ඇති මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ක්‍රිස්තුපූර්ව 3 හෝ 5 සියවසේදී නිර්මාණය කරන ලද්දක් බව විශ්වාස කෙරෙන බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. මීට අමතරව ඇෆ්ගනිස්තානයේ පුරාණ බෞද්ධ පෞරාණික මූර්ති නිර්මාණ රැසක් මෙම කාබුල් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව එරට විදෙස් පුවත් සේවා වාර්තා කරයි. චීනයේ ගිනිකොණදිග ප්‍රදේශයේ පිහිටි ජලය මිදුණු ගංගාවක් පුපුරවා හැර තිබේ.
අයිස්කුට්ටි වලින් ගංගාව අපහිරවීම වැළැක්වීම සඳහා ඒ මෙලෙස පුරවාහැර ඇති බව සඳහන් වෙයි. හෙලොන්ජියන් පළාතේ පිහිටි හෙලොන්ජියන් ගංගාව ශීත ඍතුවේදී මිදී ගොස් තිබුණි. ශීත ඍතුව අවසන් වී ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග විදුණු ජලය දියවී යාම ආරම්භ වී තිබේ. ඒ සමග විශාල අයිස්කුට්ටි වලින් ගංගාව අවහිරවීම තුළ ගංවතුරක් හටගැනීමේ අවධානමක් තමතු ඇති අතර මේ හේතුවෙන් විදුණු ජලය පුපුරවාහැරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ඝන අයිස්කුට්ටි සිදුරු කර ඒ තුළට පුපුරන ද්‍රව්‍ය ඇතුළත් කිරීමෙන් විදුණු ජලය මෙලෙස පුපුරවා හැරි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒත් සමගින් අදට නියමිත සුසංදේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අපි අලිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.